වී නිෂ්පාදනය නෙලීම ආරම්භ වන මොහොත වන විට කරන දෙයක් තමා සහල් ආනයනය කරලා වෙළඳපොළට සහල් දානවා. ඉතාමත් උපක්‍රමශීලී ලෙස මහා පරිමාණ වීමෝල් හිමියන් මෙය පාවිච්චි කරලා වීමිල අඩු කරලා ඒ අඩු කරපු වීමිල තුල ඉඳලා ඔවුන් වීමිල දී ගැනීම ආරම්භ කරනවා. රුපියල් 150 දක්වා ගොවියගේ වීවලට මිලක් තිබුණා. හැබැයි අද මේ වන විට රුපියල් 90ත් 100ත් අතර මිලක් දක්වා මීවිල පහළ ගිහිල්ලා තිබෙනවා. මේ ගොවියන්ට අසන නෙලීම සඳහා අවශ්‍ය තෙල් මෙතෙක් ලබා ගැනීමට නොහැකි වෙලා තියෙනවා. වීවල හිගයක් තියෙද්දී අපහසුතාවයෙන් ගොවිය වාහක කරලා ගත්ත වී ටිකවත් රටේ ජනතාවගේ පරිභෝජනය සඳහා ක්ෂණිකව නෙලා ගැනීමේ හැකියාවක් ලබා දෙන්න තෙල් සහන ආධාරයක්වත් ගොවියට ලබා දෙන්න ඕනේ. මේ අතර අස්වනු නෙලන යන්ත්‍ර සූත්‍රවලට අවශ්‍ය ඉන්ධන නොමැතිවීම ගැන අද සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය අදහස් පළ කළා. දැන් තනතන ගොයන් කපන්න පටන් ගන්න තියෙනවා. මහ පරිමාණෙන් ගොයන් කැපෙනව තව සති දෙක විතර එහා පැත්තේ යනකොට. එක හෙක්ටයාරයකට බූතියා මැෂින් එකට ඩීසල් ලීටර් 50ක් ඕනේ. එතකොට හෙක්ටයාර ලක්ෂ 4ට ඩීසල් ලීටර් කෝටි 2ක් ඕනේ. මෙට්‍රික් ටොන් වලින් ගත්තොත් එහෙම මෙට්‍රික් ටොන් 15000ක් ඕනේ. නැව් භාගයක් ඕනේ. දැන් මේ තෙල් ටික ලබා දෙන්න ආණ්ඩුව මොකද්ද හදලා තියෙන වැඩපිළිවෙල? වීගොවියට පොහොර වුණ නැති වෙලාවක පොහොරක් ගිනාවා. ඒ පොහොර කිලෝ එකක් රුපියල් 200 ගානේ ආණ්ඩුව විකුණනවා. නොමිලේ ලැබිච්ච පොහොර ටික රුපියල් 200 ගානේ ආණ්ඩුවට විකුණන්න තියෙන අයිතිය මොකද්ද? කරුණාකරලා පොහොර ටික ගොවියට නොමිලේ දෙන්න.